අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල පොලිස් සිරමැදිරියේදී තරුණියකු මිය යාමෙන් පසු පනාමුරේ නොසන්සුන් පාර්ලිමේන්තුවත් උණුසුම් පාසල් ආශ්‍රිතව කොවිඩ් ආසාදිතින්ගේ වැඩිවීමක් මෙහෙම ගියොත් පාසල් වහන්න වෙයි සෞඛ්‍යංශ වලින් රතු එළි අනුරාධපුරයේ දවස් 7කට කොවිඩ් රෝගීන් 1500 ඉක්මවයි බණ්ඩාර වෙලත් කොවිඩ් අවදානම ඉහළට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ වලින් 90කට කොරෝනා එකම විවාහ මංගල උත්සවයට සහභාගී වූ 29 දෙනෙකුත් ඒ අතර 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබා දීම ආරම්භයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පාසල් ආශ්‍රිතව කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා පවතින තත්ත්වයේ හමුවේ යලිත් පාසල් වසා දැමීමට සිදු විය හැකි බවයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ මේ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් ඉන්නත ලබා දීම අද ආරම්භ වුණා දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව අම්පාර උවන කනිෂ්ඨ විද්‍යාලයේ කොවිඩ් ආසාදනයේ වූ රෝගීන් වාර්තා වීමත් සමග එම පාසල දින 14ක් වසා දැමීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. පාසල් ළමුන් 20 දෙනෙකු හා ගුරුරුන් 3 දෙනෙකු රෝගී වී ඇති බවටයි වාර්තා වන්නේ. දකුණු පළාත තුලද මේ වන විට පාසල් ආශ්‍රිතව කොවිඩ් රෝගීන් තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. එසේම මේ වන විට දරුවන් අතර කොවිඩ් වෛරසයේ පැතිරීම වැඩි වී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා සඳහන් කළා. ලංකාව පුරාත් කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම අපි දකිනවා. ඒ වගේම ඊට සමාන්තරව අපේ දරුවන්ටත් කොවිඩ් වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේක නිසා අපේ පාසල් පද්ධතිය ආපෞසරයක් වසා ගන්න සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි වැඩිහිටියෝ විදිහට මේ කොවිඩ් රෝගය අපි තමයි ගෙදරට අරගෙන යන්නේ. ඒ නිසා අපි ගෙදරින් එළියේදී හැසිරෙන ආකාරය කොවිඩ් වැඩි වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඊටාම කල්පනාකාරී වෙන්න ඕන. ඒ අනුව පවතින තත්ත්වයේ හමුවේ යලිත් පාසල් වසා දැමීමට සිදු විය හැකි බවටයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. යම් අවස්ථාවක මෙම රෝගීන් සංඛ්‍යාව යම් ප්‍රමාණයකට වේගයෙන් වැඩි වුණොත් අපිට මුලින්ම කරන්න සිද්ධ වෙන දෙයක් තමයි කාලයකට පස්සේ ආරම්භ කරපු පාසල් වහන්න සිද්ධ වෙනවා මේක වැළැක්වීමට තමයි අපි කළ යුතු සියලු දේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ වැඩිමන ශීඝ්‍රතාවය යම් ආකාරයක එක්තරා ප්‍රමාණයකට වැඩියෙන් වැඩි වුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සංචරණ සීමා සහ අනිකුත් සීමාවන් පනවනවා හැර වෙන විකල්පයක් නැතුව යනවා දෙමාපියන්ගෙන් තිල්ලන්නේ ලාම් කිසි උණක් තියෙනවනම් හෙම්බිරිස්සාවක් තියෙනවනම් ඉස්කෝලේට යවන්න එපා ඇන්ටිජන් පරීක්ෂාවක් කරගන්න ඒ වගේම පාසල් වලටත් කියන්නේ ගුරුවරුන්ට විමසිල්ලෙන් ඉන්න දරුවෙක් හෙම්බිරිස්සාවක් උණක් එක්ක આવොත් නැවත ගෙදර යවලා ඒ අවශ්‍ය කරන ආරක්ෂිත පියවරව ගන්න. ඉතින් එහෙම නැතුව එක ඉස්කෝලේක ලෝගින් වර්තා වුණා කියලා සමස්ත අධ්‍යාපන පද්ධතියම වහන්න තීන්දුව ගන්න බෑ. මොකද අපි ඒ කරන්නේ රටක අනාගතය වෙනුවෙන් ගන්න සමහරට වැරදි තීන්දුවක් වෙන්න පුළුවන්. ගත වූ දින 7ක කාලය තුලදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් වෛරසය ආසාදනයේ වූ රෝගීන් 1500කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග වේදඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා ප්‍රකාශ කළේ. පහුගිය දවස් 7ක වගේ කාලෙගත්තාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝගීන් 1500කට වඩා වාර්තා වෙලා තියෙනවා කොවිඩ් පොසිටිව් වෙච්ච. පැහැදිලි වෙන කාරණයක් තමයි අපි පහුගිය මාසෙත් එක්ක බැලුවාම සාමාන්‍යයෙන් 150කට වඩා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පවා පවුල් මට්ටමින් පොකුරු නිර්මාණය වීමක් පේනවා. බණ්ඩාරවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂේ ඊයේ සහ අද දින සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් වෛරසය ආසාදනයේ වූ රෝගීන් 90 දෙනෙකු තහවුරු වී තිබෙනවා. ඉන් 29 දෙනෙකු පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිස අතරින් තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේ අතර සියලු බෞද්ධ දහම් පාසල් මේ මාසේ 28 වන ඉරිදා ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් සඳහා බූස්ටර් එන්නත ලබා දීම අද ආරම්භ වුණා. ෆයිසර් සමාගම ප්‍රතිවෛරස් කොවිඩ් ඖෂධය හදිසි භාවිතය සඳහා ඇමරිකාවෙන් අවසර ඉල්ලා තිබෙනවා. සෑම පුද්ගලයෙකුටම බූස්ටර් එන්නත ලබා දුන්නහොත් 2022 වන විට කොවිඩ් සාමාන්‍ය වෛරස් රෝගයක් බවට පත්වනු ඇතැයි ඇමරිකාව පවසනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය.
अमेरिका एक्सत जनपद औषध समागम फाइसर तम निष्पादने प्रति वायरस कोविड औषधय हदीसी भावितेट अवसर इला तिबिनवा मेम औषधय अध्यावधानम रोग लक्षण सहित वेडिहिटि रोगींट प्रतिकार किरीमट लबातीमट अपेक्षिताई फाइसर समागम पवसान्ने मुख प्रति वायरसे निर्माणे कर एत्ते वायरसे शक्तिय अडु किरीम संधाय मेम औषधय भाविता कल अयगे सायनिक परीक्षण प्रतिफल वलिन पेन्वन्ने रोहल गतवीम सह मरण अवधानम 98% मेम औषधय अडु सह मध्यम आदायम लबन रटवलट होंदिन गैलपिन बव औषध निष्पादन बलय हिमि फाइसर समागम पवसनवा कोविड वायरसे व्याप्त वी दैन औरदु एक हमारक पमन वनवा तावमत मेम वायरसे लोपुरा व्याप्त वेमिन पवतिनवा अमेरिका एक्सत जनपदे बोवन रोग निलधारी वैद्य एंथनी फौसी पेवसुए सैम केनिकुटम बूस्टर एनत लबा देन्ने नम 2022 वन विट वायरसे पालने कल हैकी बवाई विशेषज्ञयन विश्वास करन्ने कोविड वायरसे सामान्य रोगयक बवट पत्वनु एति बवाई एन्नत करने इहल नंगवन्ने नम कोविड वायरसे सामान्य रोगयक बवट पत् कल हैकी बवाई वैद्य एंथनी फौसी महता पेन्वा देन्ने දරුවන්ට කොවිඩ් එන්නත ලබා ගැනීමට සහාය වන අපූර්ව සුනකෙකු ගැන ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා. ඔලී නම් මෙම සුනකයා කැලිෆෝනියාවේ රේඩා ළමාරෝහලේ එන්නත් කරන ක්‍රියාවලියට සහාය වන සුනකීන් 15 දෙනාගෙන් කෙනෙකු බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ. මේ සුනකයා සමග දරුවන් විනෝද වන අවස්ථාවේදී එන්නත් ලබා දීම සිදු කෙරෙනවා. श्रीलंकावे प्रथम वैद्य उपकरण निष्पादन कर्मांत शालाव फ्लेक्सिकेया लंका नमीन कलुतर देवियुर्त केरुना ए मुदल अमात्य बेसिल राजपक्ष महतागे प्रधानत्वेन हिटपु सौख्य अमात्य पार्लिमेंतु मंत्री राजित सेनारत्न महता मेहि विशेष आराधित अमुत्ता लेस सहभागी वीम कैपी पेरुना श्रीलंकावे भावित करन वैद्य उपकरण वलिन वैडि प्रमाणयक विदेश रटवलिन आनयनीकरणवा मेतेक अपराटेन एकदु वैद्य उपकरणयक्वत निष्पादनयकोट अपनयनीकले नह वैद्य उपकरण मिरट तुल निष्पादने कर अपनयनीकरण प्रथम कर्मांत शालाव कलुतरदी आरंभ वुना ए फ्लेक्सिकेया लंका लेसई मुदल मात्य बेसिल राजपक्ष महता प्रधान आराधित अमुत्ता उवातर हिटपु सौख्य मात्य राजित सेनारत्न महता विशेष आराधित अमुत्ता लेस सहभागी वीम मेहिदी कैपी पेरुना मेम अवस्थावट वर्तमान सौख्य मात्य आचार्य केहली नबुक्पेल महता एतलु पिरिसक्त एक्व सिटिया අපිට මේ අවස්ථාවේදී ගැටලුවක් වී තියෙන විදේශ විනිමය උපයීමේ ප්‍රධාන ආයතනයක් බවට මෙය පත් වෙනවා මේ වෛද්‍ය උපකරණ බොහොමයක් 90%ක් පමණ අපනයනය සඳහා නිෂ්පාදනය කරන ඒවා එය විශාල විදේශ විනිමයක් අපිට උපයා දෙනවා ඒ වගේම තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයටත් යම් ආකාරයකට උදව් වෙනවා අපි මේ මාසයේ 25 වෙනිදා තොරතුරු තාක්ෂණය පිළිබඳ ලෝකයේ තියෙන ප්‍රධානතම ආයතනයක් මේ රටේ ආරම්භ කරනවා විවෘත කරනවා උන්ගේ ක්‍රියාවලිය ඒ තුලින් ශ්‍රී ලාංකික තරුණීන් 2000කට ශනිකව රැකියා සැපීමට හැකි වෙනවා රටට අවශ්‍ය වෛද්‍ය සැපයුම් වලින් 80% ඉදිරි පස්වසරක කාලය තුල මෙරට දීම නිෂ්පාදනය කිරීමට ඉලක්ක කරනවා මෙවර අයවැය තුලින් ඒ සඳහා වන වැඩපිළිවෙලට ඉහළ සාර්ථකත්වයක් ලැබී තිබෙනවා වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන මේ වැඩපිළිවෙල ඔස්සේ ලොව පුරා ආයෝජකයින්ට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා ඇමිලිපිටිය පනාමුරේ පොලිසිය තුල තරුණයෙකු ගැලවැල්ලාගෙන මිය ගොස් ඇති බව වාර්තා වනවා මෙම තරුණයා පවුල් ආරවුලකට අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. එහෙත් අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රකාශ වූයේ රැලියට පැමිණි තරුණයා අත්අඩංගුවටගෙන පහර දී මරා දමා ඇති බවයි. ප්‍රදේශයේ ජනතාව පොලිසියට සිය විරෝධය අද පළ කළා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවද වාර්තා වනවා. අවුරුදු 14ක දැරියකට පහර දීමකට සැකපිට මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. අදාළුවම පොලිස් සිරමැදිරිය තුලදී අදාළ සැකකරු සිය කමිසයෙන් ගැලවෙලාගෙන ඇති බව වාර්තා වනවා. මෙම පුද්ගලයාගේ බිරිඳද මින් පෙර මොහු සම්බන්ධයෙන් පැමිණිලි හතක් ඉදිරිපත් කර ඇති බවද පොලිසිය පවසනවා. මේට විරෝධය පළ කරමින් දැවැන්ත විරෝධතාවයක් අද ප්‍රදේශවාසීන් සංවිධානය කර තිබුණා. मरने
කෙසේ වෙතත් ඊයේ පැවති විරෝධතා රැලියට සහභාගී වීමට පැමිණීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගත් බවයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී චෝදනා කරමින් පැවසුවේ. ඊයේ දින පොලිසියේ මර්ධනය හමුවේ ඇඹිලිපිටිය මා නියෝජනය කරන කොළොන්නාසනේ පනාමුරු පොලිස් බල ප්‍රදේශයේ තරුණයෙක් පොලිසිය ගහලා පොලිසිය ඇතුළට අරගෙන මේනකොට මිය ගිහිල්ලා තියෙනවා. අහිංසක තරුණයෙක් මරලා තමයි මේක පටන් ගත්තේ. ඒ තරම් නරක තැනකට මේ පොලිසිය පත් කරන්න පාලකයෝ කටයුතු කරාද කියන එක අහනවා. එමත්තුමා මගහැරලා ගියා මේ ප්‍රශ්නේ ආන නිසා. මේ පිළිබඳව ඉතාමත් කඩිනමින් පරීක්ෂණයක් පවත්වලා සාධාරණ ඉටු කරන්න අවශ්‍ය කටයුතු කරන්න කිව්වා. පොලිසිය ඇමතිවරයා තමයි මේකට ඉඩ නොදී පොලිසිය දැම නිසා අපි තමයි මේක සංවිධානය කිරුවේ. අපේ වරප්‍රසාද කඩිනවීමක් මේක ගැන ඔබතුමාගේ අවධානය යොමු කර පොලිස් ප්‍රතිවරයාට බෑ බලය අතර ගන්න. ජනතාවට මානව හිමිකම් උල්ලංඝනය කරන පොලිසිය. ඇඹිලි පිටියේ තරුණයා මරපු එකේ වගකීම ආණ්ඩුව මේ ඇමතිවරයා බාර ගන්න ඕන. විරුද්ධ පක්ෂයේ විසින් තම බලපත්‍ර චෝදනාවක් කළා. ඊයේ උද්ඝෝෂණයට සහභාගී වෙච්ච කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන පොලිසිය පහර දීලා මරා දාලා කියලා ඒක සම්පූර්ණ අමූලික බොරුවක්. මොහු මද්ද්‍රව්‍ය වලට ඉතාම දැඩි ලෙස ඇබ්බැහිවෙයි. ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහර දෙනවා. ඉගෙන බිරිඳගෙන් සහ දරුවන්ගෙන් විශාල පැමිණිලි තොගයක් ලැබිලා තියෙනවා. පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්නේ රෑ 10 මාට. ඒ කියන්නේ මේ පෙළපාලිත සහ කිසිම සම්බන්ධයක් නැහැ. ආන්දර ඔහු අත්අඩංගුවට ගත්ත පස්සේ පාන්දර 3:30ට පමණ ඔහු තමගේ ෂර්ට් එකෙන් කැමිසියෙන් කූඩේ තියෙන කම්බියක ගැට ගහලා බෙල්ලේ වැලදාගෙන යන්න ඔන්න මෙන්න තියනකොට තමයි අලහමි දැකලා ඌව වහාම රෝහලට ගෙනෙනකොට ඒ ගෙනෙන අතරතුර මිය ගිහලා තියෙන්නේ මේකට පෙළපාලේටවත් උද්ඝෝෂණවත් කිසිම සම්බන්ධයක් නැහැ. පොලිස් අතරංගුවේ පසුවන සැකකරුවෙකු මෙලෙස සියදිවි නසා ගැනීම කිසිවෙකුටවත් සාධාරණීකරණය කරන්නට බෑ. අතරංගුවේ පසුවන සැකකරුවන්ට බාහිර කණ්ඩායම් වෙඩි තබා ඝාතනය කළ අවස්ථාවෙන්ම ආයුධ පෙන්වීමට ගොස් වෙඩිවැදී මිය ගිය සැකකරුවන් ගැන අපේ රටේ ඉතිහාසයේ ඕනෑතරම් නිදර්ශන තිබෙනවා. මෙවැනි සිදුවීමකදී මිය ගිය තැනැත්තාගේ වගකීම රජයේ දැරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාද අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා. රාජ්‍ය බාරේ පොලිසියක හෝ හිරගෙදරක කවුරු හරි ඉන්නවනම් කවුරු වුණත් කමක් නැහැ. ඒ පුද්ගලයාගේ ජීවිතය පොලිසියේ හෝ හිරගෙදර අහිමි වෙනවනම් ඒකට වග කියන්න ඕනේ රජයයි. මිනිමරුවෙක් වෙන්න පුළුවන්, ඕන කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් රජේ අත්අඩංගුවට ගත්තහම දේශපාලඥයෙක් වෙන්න පුළුවන්. රජයකට වග කියන්න ඕනේ. එක රටක් එක නීතියක් කිව්වට ඒ රටේ නැත්තෙම ඒකයි. මෙම අවස්ථාවේ රාත්‍රී රාජකාරියේදී සිටි පොලිස් කොස්තාපලවරයෙක් සහ පොලිස් සැරයන්වරයෙක් ඔවුන් යම් ආකාරයක රාජකාරී පැහැර හැරීමක් සිදු වී තිබේද යන්න විමර්ශනය කරනු ලබනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා අද දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමට ලක් කරනු ලැබුවා. මෙම ගෙලවරලාගෙන මියගිය සැකකරු සත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේ හෝ පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් පහර දීමක් සම්බන්ධව විමර්ශනවලදී මෙතෙක් අනාවරණය වී නැහැ. ඒ වගේම ඊයේ දිනය තුල සහ සවස් වරුවේ ඔහු ඒ ප්‍රදේශයේ රැඳී සිටි බවට මෙවන විට තොරතුරු ලැබී තිබෙනවා. කෙසේ වුවත් හෙට දිනේදී මෙම මරණය සම්බන්ධව ඇඹිලිපිටිය මහරුහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. සමගි ජන බලවේගය ඊයේ පැවැත්වූ මේසාපේ ඇති රැලියට සිදු කළ බාධා කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එෙහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරනු දක්නට ලැබුණා. පොලිසිය ඇමතිවරයා තමයි මේකට ඉඩ නොදී පොලිසිය දැම නිසා අපි තමයි මේක සංවිධානය කිරුවේ. අපේ වරප්‍රසාද කඩිනවීමක් මේක ගැන ඔබතුමාගේ අවධානය යොමු කර පොලිස් ප්‍රතිවරයාට බෑ බලය අතර ගන්න. ජනතාවට මානව හිමිකම් උල්ලංඝනය කරන පොලිසිය. අපේ මිනිස්සු තමන්ගේ දුක කියන්න කොනබට එන්න හදනකොට බස්සලින් බස්සලා පැය ගානක් රස්තිය අදු කරවලා විශාල හිරිහැරයක් කරයි කියන එක අපි කියන ඔබතුමාට ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. හරි, කරුණාකර ඒ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලගන්න. කොළඹ නගරයේ කිසිම උසාවියක් මේ වගේ නියෝගයක් දෙන්නේ නැතුව පොලිස්පතිතුමා ඊයේ මුළු දවසේම කොළඹ නගරයේ එක වාහනයක් නවත්තන්න දුන්නේ නැහැ. දැන් ඔබතුමාලා පැමිණිල්ලක් කරලා තියෙනවා පොලිසියට. හරි. රජයේ අද හොඳටම සමගි ජන බලයේකටයි ජනතා රැල්ලටයි බය වෙලා තියෙනවා. පොලිස්පතිව පත් කරලා තියෙන්නේ මේ රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න. අද පොලිස්පති යෝගේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරු වැඩි කොටසක් සිරිකොත නිදාගත්ත මිනිස්සු අපේ උද්ඝෝෂණයට විරුද්ධව කටයුතු කරපු අයට අපි නීති මාර්ගයෙන් කටයුතු කරන්න අපි දැන් අවශ්‍ය පියවර ගන්නවා. ආණ්ඩුව බයයි.
පොලිස් සමතුමනි තමුන්නාසේ පොලිසිය දාලා අපේ විරෝධතාවය කඩාකප්පල් කරන්න ගියා තමුන්නාසේ අපි ස්තුතිවන්ත වෙනවා අපි එකයි තියන්න ගියේ තමුන්නාසේ අපිට 100ක් කරලා දුන්නා පේනව නේද ආණ්ඩුවට තියෙන විරෝධය සමගි ජන බලවේගයේ මේ ආරම්භ කරා විතරයි නිගේ ගිල්ලක සැරේ කොළඹ පිරෙන්න ආණ්ඩු එලවන්න සෙනග ගේන්න කඩේ මේ ආණ්ඩුවට එච්චර ආයුෂ නැහැ තමුන්නාසේලා ඊයේ රටේ කරගත්ත ලොකුම දේශපාලන මෝඩකම තමුන්නාසේලා කරගත්තා අපි අවුරුදු පහක් තමුන්නාසේලාගේ මේ රටේ ඉන්න දෙන්නේ නැහැ අපි ඒට ඉස්සලා මේ ආණ්ඩුව ගෙදර යවලා මේ රට අවශ්‍ය ජනතාව ඉන්නන ආණ්ඩුවක් ගේන්න කටයුතු කරන විදිය තමුන්නාසේලාට ප්‍රකාශ කරා දහස් ගණන් අරගෙන ඇවිල්ලා කොවිඩ් බෝ කරන ක්‍රමය නෙවෙයි. මේක නැවත රතු කලාපයට ගියාම මොකද වෙන්නේ? නව යථාර්ථයට ගැළපෙන විරෝධතා ක්‍රම හොයන්න. ඒකටවත් නිර්මාණශීලී බවක් නැත්තම් මොන කෙහෙම්මලකටද ආණ්ඩුවක් ඉල්ලන්නේ? දැන් එහෙමනම් ඊයේ ඉන්නේ පැ බුදුම්මේ කෙලක් කෝටියක්. කොල්ලුපිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය පැත්තට යනවා 100ක් 200ක්. අපි ආවේ නැහැ මුජිබ රහුමාන මැතිතුමා මේ කිරිපිටි බෙදන්න. බඩබුරුල් වෙන කිරිපිටි බෙදන්න අපේ කවුරුත් ආවේ නැහනේ. කිරි පැකට් ඒවා බෙදන්න අපි ආවේ නැහැ. පරීක්ෂා කරලා බලන්න එපා තමුන්නාසල ෂුවර් නැහැනේ කොහොම එනවද කියලා හොඳ ඉතිහාසයක් නෙවෙයිනේ තියෙන්නේ කඩුහංග ඉතිහාසයක් නේ තියෙන්නේ පොඩක් හොයලා බලන්න එපා බස් නවත්තලා නවත්තන තරම් සෙනගක් හිටියේ නැහැනේ අප්පා ඊටාම අසාර්ථක උද්ඝෝෂණයක් මේ විපක්ෂය කළා විපක්ෂයේ ආණ්ඩුව සමග එකතුලා වෛරසය පරාජය කරනව වෙනුවට වෛරසයත් සමග එකතුලා ආණ්ඩුව පෙරලන්න හදන එක අත්‍යවශ්‍යම නින්දාසහගතයි නින්දිතයි ලැජ්ජාසහගතයි කියලා මා කියන්නේ මේ වගේ ජනරල් ඉදිරියටත් පවත්තලා තවත් රැල්ලක් ආවොත් මේ රට ලොක්ඩවුන් කරනොත් ඒක සම්පූර්ණයෙන්ම වගකීම විපක්ෂය බාරගත යුතුයි කියලා තමයි මේ අවස්ථාවේ මා කියන්නේ. අමතුමා දැන් කතා කළා ഘോഷණ නිසා රෝග බෝ වෙනවයි කියලා. හැබැයි ගෑස් පෝලිමේ, භූමිතෙල් පෝලිමේ, සීනි ගන්න යන පෝලිමේ, කිරිපිටි නැතුව ඉන්න පෝලිමේ, හැම තැනකම සිමෙන්ති යකඩ පෝලිමේ මේ හැම තැනකම අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හිර වෙලා ඉන්නවා. අපි එදා කොළඹට ආවා. ඔය වගේ ඇඬුවේ නැහැ. හිරේ දානවා කිව්වත් අපි වැඩේ කරා. මේගොල්ලන් අහෙන් අඬනවා. මේ විපක්ෂයේ ඉඳගෙන අහෙන් අඬලා කියනවා. අනේ පොලිසිය දාලා අපේ සිරකොතේ හිටපු පොලිසිය මොළු දැන් ඉන්නේ. හිටපු පොලිස් සමිති කියනවා. එදා පොලිසිය හිටියේ සිරකොතේලු. විපක්ෂයේ කාර්යභාරය කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඡන්ද දින කාලේට බලමු ඡන්ද දිනන හැටි. විමල් වීරවංශද කියනවා මේක නිර්මාණශීලීව කරන්න තිබුණලු. අර යා අර උද්ඝෝෂණය කළා වගේ මාරාන්තික උපවාසයක් කරලා හොරෙන් බිස්කට් කමෙන් ඒ වගේ මානුෂිකව ඒ වගේ නිර්මාණශීලීව කරන්න කියලාද කියන්නේ. කොළඹට බැරියර් දැමුවේ 69 ලක්ෂයේ ජනතාවත් එන බව දැනගෙනයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. කොළඹට එන්න ජනතාව හිටියේ නැති නිසා බොරුවට මර්ධන කතා කියන බවයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසන්නේ. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. අද වසංගතය දේශපාලන අවියක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. සෞඛ්‍ය අංශ විශේෂඥ අංශවල සිට සියලුම සමාජ තීරුම් වලින් අපි ඉල්ලා හිටිනවා මේ සෞඛ්‍ය නීති රීති දේශපාලන අවියක් බවට පරිවර්තනය කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් යොදා ගැනීමේ මේ වෑයම පරාජය කිරීමට පෙරට එන ලෙස. අපි පාදයාත්‍රා යද්දී අධිකරණ නියෝග ගන්න කටයුතු කරන්න හැදුවා. අපි කරපු හැම උද්ඝෝෂණයකටම අපිට කඳුළු ගෑස් ගැහුවා, වතුර ගැහුවා. අපි ඒක තමයි දා මර්ධනය. ඇත්ත කතාව තමයි විපක්ෂයට ඒ කණ්ඩායම් ටික එක්කව කරගන්න බැරි වුණා. කණ්ඩායමක් එක්කව කරගන්න බැරි වෙච්ච එක තමයි දැන් අද ඒගොල්ලන් මේක මර්ධනය කරනවා කියන එක රජයට චෝදනා කරන්නේ. ලංකාව පුරාම එන සෙනකට අමතරව සාමාන්‍ය ජනතාව මේ ආණ්ඩුවත් එක්ක තියෙන වෛරය ප්‍රකාශ කරන්න විශේෂයෙන්ම 69 ලක්ෂයේ ඇතුළ හිටපු කලකිරල ඉන්න කොට්ටාසෙකුත් මේකට එනවා කියන තොරතුරු ආරංචි වෙලා තමයි බාධක ටික ඔක්කොම දාන්න ගත්තේ. අපි ආයේ එනවා, ආයේ ගේනවා, අනිවාර්යෙන් ගේනවා. මේ රටේ ජනතාව වෙනුවෙන්ද උන් පෙනී හිටින්නේ? ඒ යුක්තිය වෙනුවෙන්ද උන් පෙනී හිටින්නේ? නෑ. සමග ජන බලවේගය ඇතුළු මේ විපක්ෂයට උමනාව තියෙන්නේ කොරෝනා 4 වෙනි රැල්ල හදලා අපේ ආර්ථිකය විනාශ කරන්න. ආණ්ඩුව කුල්ල කුජීත වෙච්ච එකේ සංකේතය තමයි රට පුරාම කොළඹ යන මිනිස්සු බැරිය දාලා නවත්තලා කොරෝනා එක ඉස්සරහට දාලා ප්‍රජාතන්ත්‍රවාදය වලදාන්න අද ආණ්ඩුවේ බංකොලොත් භාවය පැහැදිලි කරන එකක්. අපි මීට වඩා හොඳට සංවිධානය වෙලා අපි එනවා එනෝමයි. අවුරුදු පහක් කොරන්න බැරි වෙච්ච එක නිසා තමයි ගෙදර යව්වේ. ඒ ගෙදර යව්ව එක දැන් හොඳට මතක තියාගන්න ඕන කොරන්න බැරි නිසා කියලා. එහෙම අය දැන් කියන අපිට ආපහු දෙන්නලු. එක්සත් ජාතික පක්ෂේ බලය ගන්න තිරිකොත ඉස්සරහට ගිහිල්ලා කෑ ගහලවත් පුළුවන් කමක් ලැබුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා පන්න ගන්න. වාසිර නිදාස රැස්වීමේ නිදාස නැවතත් උදුරාගෙන ආණ්ඩුව වැළව අයියේ මර්ධනය කළා ජනතාව නතර කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම කරන්න බෑ. බලපෑම් කරලා ගමන නවත්තන්න පුළුවන් කියන ආණ්ඩුව හිතුවා.
අදත් ඉන්ධන පෝලියම් දිවයින පුරා දක්නට ලැබුණා ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් අලෙවිසල් අදත් නැත කියන බෝඩ් එක යොදා වසා දමා තිබුණා ගෑස් අලෙවිකරුවන් පවසන්නේ ඉල්ලුමට සරිරන ලෙස ගෑස් ලැබෙන්නේ නැති බවයි මේ අතර බන්දුර ගුණවර්ධන අමාත්‍යවරයා දිවයින පුරා සතොස ශාකා දහසක් දක්වා පුළුල් කිරීමට සූදානම් බව පවසනවා අදත් දිවයින පුරා ඉන්ධන පෝලියම් දක්නට ලැබුණා ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් කඩවල දක්නට ලැබුණේ නැත කියන බෝඩ් එක පමණයි. අද ගෑස් කඩ ළඟ පෝලිම් ඇත්තෙත් නැහැ. ඒ ගෑස් නොමැති නිසා. දැන් මේ පොලි ගෑස් එන්නේම නැහැ. පාන්දර 2 3 ඉඳන් මේ මිනිත්තු පෝලිම් ඉන්නවා. ගෑස් බාන්නේ 30යි 20යි 50 කඩක් ඉන්නවා පෝලිම්. ඉතින් අපිට මේ මිනිසුන්ට අවශ්‍ය කරන තරම් සපයන්න කම්පැනි සපයමක් ලබා දෙන්නේ නැහැ. වෙනදාට දඹුල්ලට එළවලු කිලෝ 125ක් 30ක් එනවා කියලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමේ සභාපතිවරයා පවසනවා. නමුත් අද දින එළවලු කිලෝ 105ක්වත් ඇවිත් නැහැ. අද වෙනකොට එළවලු අඩමුළු ආර්ථික මධ්‍යස්ථානයේ සාමාන්‍යයෙන් කිලෝ 120ක් 25ක ප්‍රමාණයක් එළවලු එනවා. නමුත් අද දිනේ නම් 104ක් 45ක් විතර ප්‍රමාණයක් තමයි මේ වෙනකොට දඹුලට ඇවිල්ලා තියෙන්නේ. මේ අතර ලෝකයේ මුහුණ දෙන ආර්ථික අර්බුදය ගැන කතා කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සතොස දෙන සහන ගැන අදත් මතක් කළා. අද වශයෙන් තෙවච්ච පරිභෝජන භාණ්ඩ ටික කෙසේ හෝ ජනතාවට සහන මිලට සැපීම සඳහා විවිධ උත්සාහයන් දරමින් පවතිනවා. පසුගිය දිනවල දුන්නේ පහල් කිලෝ 3යි. එය පහ දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා එන සතියේ ඉඳන්. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම ලංකා සතොස සාකා 3 බැග ලැබන වර්ෂයේ අවසන් වන විට සාකා ජාලය දහසක් දක්වා පුළුල් කළාම සෑම පරිභෝජකයෙකුටම අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ලබා ගැනීමේ ක්‍රමවේදය සකස් කරනවා රට තුල මේ වන විට ආරක්ෂිත ඉන්ධන තොගයක් නැති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගී මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන නැව් නිසි වේලාවට ආවේ නැත්නම් බරපතල ඉන්ධන අර්බුදයක් ඇති විය හැකි බවයි. ඇමතිතුමා අයියේ කියනවා එයාගේ භූමිකාව රටේ ජනතාවට බාධා කිතරෝ ඉන්ධන දෙන එකයි ඒ වගකීම එයා හරියට ඒ වගකීම තමයි අයිටු නොකරේ. එයා පැහැර අරලා තින්නේ එකයි. භූමි තෙල් පෝලිම ඇතුනේ, ඩීසල් පෝලිම ඇතුනේ, පෙට්‍රල් පෝලිම ඇතුනේ මාධ්‍ය වලින් අපි කතා කරමින් ඉන්න නෙමෙයි. සංස්ථාවේ මේ වෙන විට ආරක්ෂිත තොගයක් නැහැ. තෙල් ටැංකිය මදි ප්‍රශ්නයක් නැහැ. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90000ක් අව මේ ගබඩා කරන්න පුළුවන්. මේ මොහොතේ තියෙන්නේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33000යි. ඩීසල් මෙට්‍රික් ටොන් 38000ක නැවක් ආව ඊයේ හවස. අද දැන් බාණ්ඩ ලෑස්ති වෙනවා. ඇමතිතුමනි මාසෙක මාරක් වස්සලා තෙල්ලිංගයි කියන්නේ ඔබතුමාගේ මොළේ පරීක්ෂා කරන්න. දැන් පිරිපහදුව ඔබතුමා වස්සලා කිසිම රජයක් බොරතෙල් නැතුව වැස්සුවේ නැහැ. ඊළඟ නැව නාවොත් ඒ එන නැව ප්‍රමිතිය නැති වුණොත් 2018 සෙල්ලම වෙනවද නැද්ද? බාල වුණක් කරන්න දෙයක් නැහැ. රටේ තෙල් නැහැ. බෙදමු කියන්නේ නැද්ද? මේ පොලිමාවේ ඉන්ධන නැව තිබුණ නැති ඉන්න ආරක්ෂිත තොග නැති ඉන්න ඉන්ධන බෙදහැරීම පාලනය කර. ඉදිරියේදී බරපතල් විදියට ඉන්ධන ආරවුලකට යනවා ආරක්ෂිත තොග නැති නිසා. මෙතර සපකස්කන්ධ තෙල් පිරිපහදුව වසා දැමීමට එරෙහිව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති එකමුතු සහ කණිජ තෙල් සේවකයන් අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ සපකස්කන්ධ තෙල් පිරිපහදුව ඉදිරිපිටදී වෘත්තීය සමිති පෙන්ලා දුන්නා නොවැම්බර් මාසේ 11 වෙනකොට බොරතෙල් ටැංකිය අටේම බොරතෙල් හිදරවයි කියලා. හැබැයි ඇමතිතුමා අසමත් වුණා. පිරිපහදු පාලන අධිකාරිය අසමත් වුණා. අකණ්ඩව බොරතෙල් ටික දෙන්න. හෙට දවසේදී අපි කොළොන්නාවේද හෙට දවසේ ප්‍රධාන කාර්යාලය මේක නොනවතින අරගලයක් බවට පත් කරනවා. ඉන්දිය රජයේ පිරිනමන ඉහළම සිවිල් සම්මානයක් වන පද්මශ්‍රී සම්මානය ආචාර්ය වජිරාචිත්‍රසේන මහත්මියට පිරිනැමීම අද සිදු කෙරුණා.
ඉන්දියා ජනරජ දිනයේදී වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරව සම්මාන වලින් එකක් වන පත්මශ්‍රී සම්මානය 2020 වසර සඳහා කලා ශාස්ත්‍රයේ වෙනුවෙන් කළ මෙහෙවර සඳහා ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරමින් සාහිත්‍ය සහ අධ්‍යාපන ශාස්ත්‍රයේට මහඟු මෙහෙවරක් ඉටුකොට නැසී ගිය මහාචාර්ය ඉන්ද්‍ර දහනායක මහත්මියට ලබා දීමට තීරණය කෙරුණා. නවදිල්ලිය පිහිටේ ශාස්ත්‍රපති භවන් හිදී පසුගිය නොවැම්බර් 8 වනදා ඉන්දියා ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවිත් මහතා අතින් මහාචාර්ය ඉන්ද්‍ර දිසානායක මහත්මිය වෙනුවෙන් ඇගේ දියණිය වන වත්සලා දසනායක මෙනවිය පත්මශ්‍රී සම්මානය ලබා ගත්තා. ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක් වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට හිමි වූ පත්මශ්‍රී සම්මානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අර්ලියගහ මන්දිරයේදී අද ප්‍රධානය කිරීම සිදු වුණා. හෙළයේ මහා ගාන්ධාරයාණන් වන ආචාර්ය පණ්ඩිත ඩබ්ලිව් ඩී අමරදේව මහතාද 2002 වසරේදී පත්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.